රටේ ඇතිවෙලා තියෙන චිත්‍රය තමයි අවුරුදු 88කට පස්සේ රාජපක්ෂ කෙනෙක් නැති ලැයිස්තුවක් තමයි මෙවර තියෙන්නේ. ඩාමල්ලට දිනන්න බෑ. මේ තාත්තා එන්න හිටිය අනිවාර්යයෙන්ම කුරුණෑගලි තාත්තට ගොඩක් අය කිව්වා ඉල්ලන්න එපා. මොකද හේතුව පැරදුනොත් එහෙම තාත්තගේ දේශපාලන සමුගැනීමට ලියවෙන්න නම හරි නෑ. ඒ නිසා නාමල්ට එන්න බැරි නිසා නාමල්ට එනවනම් එන්නේ කොටේට එන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ විතරයි. ඒ හින්දා තමයි නාමල් ලිස්ට් එක පැනගත්තේ කියන්නේ. සම්බන්ධිත ඔය සියලු කාරණාවලට පිළිතුර 14 වෙනිද ලැබෙනවා. පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගිය පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්න හිටියෙත් නෑ. ඒ වෙලාවේ පක්ෂයෙන් කරපු ඉල්ලීම් මත තමයි ඉල්ලුවේ. මම එදත් කිව්වා 2015 වුණත් එතුමා දේශපාලන නොආ ආවේ නැත්තම් තමයි මගේ කැමැත්ත තිබ්බේ. ඒ වෙලාවේ මම පැහැදිලිවම කිව්වා එන්න ඕනේ නැ කියන කාරණේ එතුමත් ඉරියේ මත. 2015. 15. හැබැයි ඒ වෙලාවේ අපේ පක්ෂය අතරේ ගොඩනැගිච්ච මතය සහ රටේ තිබිච්ච තත්ත්වයක් දෙක පක්ෂය එතුමාට එන්න කියලා ආරාධනා කරාම දේශපාලනේ එහෙම තමයි දැන් මේ පරම ජනාධිපතිනට ආවේ. මටත් කියන් තිබ්බනේ අපි නෑ මං ඊළඟ පාරදායි මට හොඳ මේ පාර නෙවෙයි මම මේ බෙල්ල තියන්නේ කියලා එහෙම නෑ. ඉතින් යනුව එතුමා දේශපාලනයේ ගිය මැතිවරණ ඉල්ලන්න හිටියෙත් නෑ. මේ මැතිවරණේ පැහැදිලිවම එතුමා ජනාධිපතිවරණයට පෙරත් ප්‍රකාශ කර සිටියේ ඉල්ලන්නේ නෑ කියන කාරණය. මම ඉල්ලන්න හිටියේ. මම පැහැදිලිවම හම්බන්තොටින් ඉල්ලන්න සැලසුම් කරන්නේ. හැබැයි මැතිවරණයේ මෙහෙවීම සහ ඉල්ලනවා කියන කාරණේ අසීරු අවස්ථාවක සම්බන්ධිත කාරණා දෙකක්. දැන් ඔබතුමා කිව්වේ කන්දු අපි දිනලා පීච් එකේ ඉන්න වෙලාවක ඔක ප්‍රශ්නයක් නෑ. මිනිසුන්ට අපි දකින්න ඕනේ නෑ. අපි පීච් එකේ ඉන්නේ. හැබැයි මේ වෙලාවේ මම හම්බන්තොට ඉල්ලනවා නම් මට වගකීමක් තියෙනවා. මේ වෙලාවේ ඒ දිස්ත්‍රික්කයේ හැම ග්‍රාම සේවසමකටම යන්න. ඔව් දැන් ප්‍රශ්න තියෙන්නේ අපි විරාමයකටත් යමු. ප්‍රශ්න තියෙන්නේ දැන් ඔබට දේශපාලන වශයෙන් නායකත්වයක් දෙන්න වෙනවා ගමට. ඔබ කිව්වේ ඒක. නමුත් එවැනි දේශපාලන වාතාවරණයක් අපි දකින්නේ නැහැ. කැම්පේන් එකක් විදිහට අපි දකින්නේ මාලිමා විතරයි අර ජනාධිපතිවරණයට සාපේක්ෂව සමානව මහා දැවැන්ත ජනරැලි පවත්වන්නේ. සමගි ජන බලවේගයේ පවත්වන්නේත් මේ ලිකම් පොඩි මේ හෝල් වල. ඔබ පවත්වන්නේ ගෙවල් වල සාල වල පොඩි පොඩි රැස්වීම් විතරයි පවත්වන්නේ. ඔබ යන රැස්වීම් වල පවා මේ සීබි රත්නායක මේ ඔබ ඉදිරියේ පවා ගැටුම් ඇති කර ගන්න තත්ත්වයක් තුළ. ඒ නිසා ඔබ මෙහෙවන ජාතික තලයේ රැස්වීම අපි එකක්වත් මම දන්නේ පොදු රස අපි පැහැදිලිවම අපි කැම්පේන් එකේ අපේ ස්ට්‍රැටජි එකක් තියෙනවානේ. අපේ ක්‍රමවේදයක් තියෙනවා. අපි අපේ ප්ලෑන් එකක් තියෙනවා. අපේ ප්ලෑන් එක ගේන් ගේට යන එක පළවෙනි කාරණය. ડોක්ටර් ෆික්සිට් වෝටර් ප්‍රූෆින් ලොවේ මහා නාමය. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. සපි අපි අත්ත පිළිගමුකෝ අපි 2.5 නින්නේ. LPT අපි 10ට ගෙනාපු එක හරි. හැබැයි අපි බේස් එක 2.5 සහ 10 අතරනේ. ඔය කවුරු මොනවා කිව්වත්. ඉතින් මෙතනින් උඩට එන ක්‍රමවේදෙ මොකද්ද? පළවෙනි එක තමයි පහුගේ ජනාධිපතිවරණයේදී අපි කැන්වසින් ගියේ නෑ. ගියේ නෑ. මම උදාහරණයකට කියන්නම්. මම සූර්යව රාලේ කොට්ටාසි අපි ගෙවල් 4000ක පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරා මේ ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණයේ නම් කරපු ගමන්. ජනාධිපතිවරණයේ අපි ගෙවල් 50කට විතරයි ගිහිල්ලා තියෙන්නේ. ගෙවල් 50කට ගිහිල්ලා තියෙන 4000ක. ඉතින් පැහැදිලිවම අපි ඇයි ඔබතුමා මේ වෙලාවේ ගෙවල් වලට ගියේ නැත්තේ? ඒක පානුකේ වෙලාව අපි කඩා වැටිච්ච වැටිල්ල කියන අපේ ඉහළ පෙළේ නායකයෝ වගේ හින්දාද නෑ ඉහළ පෙළේ නායකයෝ අපෙන් ඈත් වෙනකොට ඒ නායකයෝ එක්ක සමහර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු වෙන්න පුළුවන් නායකයෝ වෙන්න පුළුවන් ග්‍රාමීය මට්ටමින් ඈත් වෙනකොට ඒක වෙච්ච කඩා වැටීම. හැබැයි දැන් ඒක වෙනවා. දැන් කැන්වසින් එක යනවා. ඉතින් මම හිතන්නේ පළවෙනිම කාරණේ තමයි අපිට මොකද අපි තේරුම් ගන්න ඕනේ NPP එක අද ඉන්න ආන්දෝලන. එදා ගෙවල් 50කටයි ගියේ. හැබැයි බස් වලින් සෙනග ඇදලා අර මැසිව් කැම්පේන් ටික කළා. දැන් මෙවර ඒක කරන්නේ නැහැ. මෙවර කරන්නේ ගෙවල් වලට යන කැම්පේන් එක කරනවා. ඒකයි. අපි ගේන් ගැට යන ගිය පාරත් සම්බන්ධිත මම මැසිව් කැම්පේන් එකක් කරන මම ගියේ ආසනෙන් ආසනේ. අනිත් සියලු පක්ෂ දිස්ත්‍රික් සම්මේලන කරනකොට මම ගියේ ආසනෙන් ආසනේ. මොකද මම දැනගත්තා අපිට අපේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ කොතනද? අපේ ස්ට්‍රෙන්ත් එක දැනගන්න බෑ. අද මගේ වක්කීම තමයි අපේ අපේක්ෂකයෝ දිරිගන්න වෙන එක. මං අද යන්නේ අපේක්ෂකයන්ගේ ක්‍රියාකාරීන් මුණ ගැහිලා උන්ව ගේන් ගේට යවන්න පෙළගස්වන එක. ඒ කියන්නේ දේශපාලන පක්ෂයක සම්මුතු මට මේ ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න. මේ කොටසේ අවසාන ප්‍රශ්නේ හැටියට මම ඔබට මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. දැන් රාජපක්ෂවරු කියන මේ ප්‍රතාපවත් දේශපාලන පක්ෂ ආණ්ඩු අදලා ඔබලා ඉහළ ඉන්නේ. ආයි පහළට ගිහිල්ලා ගේන් ගේට යන තත්ත්වෙට ඔබතුමාලා පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි අවුරුදු 88ක් හම්බන්තොටින් ඔබතුමාට අපේක්ෂකෙක් දාගන්න බැරිලා තියෙනවා. මේ රාජපක්ෂ පරපුරේ ඔබ දාගන්න බැරි වෙක නෙමෙයි පානුක. ඒක අපේ ස්ට්‍රැටජි. ඔබතුමා ඒකට උත්තරයක් දුන්නනේ. මම අහන්නේ ඔබට කොහොමද දැනෙන්නේ නාමල් රාජපක්ෂ මහත්මයා මේ දේශපාලන කඩාවැටීම. ඒ වගේම රාජපක්ෂවරුන්ගේ මේ දේශපාලන කඩාවැටීමට කවුද වග කියන්නේ? සම්බන්ධිත පානුක ඒක දේශපාලනේ මම එක කියන්නේ මේ දේශපාලනය තුළ යම් අවස්ථාවල අපි උඩටම යනවා. ඒ වගේම අපි පහළට වැටෙනවා. ඉතින් මම හිතනවා ඔබට හොඳ මුත්‍රේ අපි ඇත්තටම බලේ ඉන්න කාලේ ගෙන්ගෙට ගියා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. දේන්න මම හිතනවා අපි මේක ඉගෙන ගත යුතු කාරණේ තමයි වර්තමාන ආණ්ඩුවත්මක තේරුම් ගත යුතු කාරණේ තමයි විපක්ෂයේ ඉන්න කොට ගේන් ගේට යනවා නම් ආණ්ඩු බලයේ ඉන්න කාලෙත් අපි අපේ දේශපාලනේ ගමට ගෙනියන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මම ඉගෙන ගත්තේ පාඩම. මගේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරක් ඕනේ. මේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනේ කඩාවැටීමට කවුද වග කියන්නේ? පානුක රාජපක්ෂලගේ දේශපාලනේ කඩාවැට්ටන 2009 ඉඳන් ලෝකෙම කණ්ඩායමක් උත්සාහ කරනවා.
එක පැත්තකින් LTD ඩෑෂ්බෝඩ් එක තවමත් අවදියෙන් ඉන්නේ රාජපක්ෂතුමාගේ දේශපාලනය කඩාවැටන්න. ඒ LTD ඩෑෂ්බෝඩ් එක අරගලෙන් ඉදිරිපත් උනේ අරගල එක කොටසක්. මුළු අරගලම නෙවෙයි. සම්දිත එහෙම කිව්වොත් මම වැරදි. මොකද අරගලේ අවංකව ආපු සෙට් එකකුත් ඉන්නවනේ. අවංකව අරගලේට ආපු කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම ඒක දේශපාලනය කරනේ කරපු කණ්ඩායමකුත් ඉන්නවා. ඩෑෂ්බෝඩ් එක කණ්ඩායමකුත් ඉන්නවා. අද ඩෑෂ්බෝඩ්ාවේ සමහරු දේශපාලනික මුහුණුවරණෙකුත් එනවා. දේශපාලන මුහුණුවරණෙකුත් එනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවටත් විශාල සහායක් ඩෑෂ්බෝඩ්ාව දුන්නා. ඒක හේතුවක් රාජපක්ෂලව පරද්දන්න. මොකද අද සම්දිත අපි පරිදිලා 2.5 හිටියත් NPP වේදිකාවේ අපි කියන්නේ කතා කරන්නේ. උගන්ඩාවෙන් සල්ලි ගේන්න යනවා කෝ එක්කෙනෙක් කියනවා අවබෝධයෙන් බොරුව කිව්වා කියලා අනිත් එක්කෙනා කියනවා නෑ අපි එහෙම කතාවක් කිව්වෙම නෑ දැන් මම දැක්ක අද කියලා තියෙනවා NPP එකේ මතේ උගන්ඩාවේ සල්ලි ගේනිච්ච එක නෙවෙයි කියලා. ඇයි ඉතින් රාජපක්ෂලා 2.5 වැටලා නම් ඇයි තාම ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන දේශපාලන භූමිකාව?